මේ නිර්මාණය කරේ පොඩි බබාල හතර දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් නුවර පන්තියේ. එතකොට හිතාගන්නකොල හරි මොන තරම් කැපවීමක් කරන්න ඕනද කියලා මේ මල් පෙති එකින් එකට හදලා මේ එක පෙත්තක් ගත්තොත් ඔයාට පේනවා පාට වර්ග කිහිපයක් මේ ඔක්කොම බ්‍රෂ් එකකින් ඩස්ට් කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මේ 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 වගේ ඩ්‍රෙස් එකක් විදිහට මේක සම්පූර්ණයෙන් ඉවර කරන්න කොයිතරම් වියදමක් යනවද? කොස්ට් එකක් යනවද? මේකට මං හිතන්නේ රුපියල් ලක්ෂක විතර වේදමක් යන්න ඇති යාට. එතකොට මේක යාට මිල කරන්න පුළුවන් ලක්ෂ එකමාරකට දෙකකට වගේ. මොකද මෙයාගේ මහන්සිය කැපවීම උත්සාහය තරහට දේ. පොඩියම් එක සම්පූර්ණ වෙනස් නේ? සම්පූර්ණයෙන්ම අයිසින් වලින්. අයිසින් මල් වලින්. ගෙදර ඉඳලා කරන්න පුළුවන්. මාසයකට හොඳ ගාණක් හම්බ කරගන්න පුළුවන්. ගෙදර වැඩ ටිකත් එක්ක එක කරගෙන යන්න පුළුවන්. අනිත් එක තමන්ගේ ස්ට්‍රෙස් එක තියෙන ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා ඒවත් එක වැඩ කරද්දී. ඉතින් ලක්ෂ්මී කුමාරී ඉන්ටර්නැෂනල් ෂුගර් ස්ටුඩියෝ එක මදනේ පහුගිය දවස්වල රටම කතා කරා. සහ දැන් අද ඔයා යට ඉගෙන ගත්ත කී දෙනෙක් ග්‍රැජුවේට් වෙනවද? අපේ දැන් පන්තිල හිරු දැනට තියෙනවානේ බත්තර මුල්ල, රත්නපුර, මාතර, කුරුණෑගල, ගම්පහ, මිගමු, නුවර. තමයි ලහිරු පහුගිය දවස්වල ඔයාලා දැකපු ඔයාලා රටටම පෙන්නපු අපේ ග්‍රැජුවේෂන් සෙරිමොනියන් මාස්ටර් පීස් මේ පීස් ඩිස්ප්ලේ එකේ ඩිස්ප්ලේ එක අතරම ඔයාලා මේ දකින්නේ. ඔන්න ඔන්න බලා ගන්න පුළුවන් මදන කට්ටිය ඇහුවානේ කොහොමද වෙන්නේ කොයිතරම් ප්‍රමාණයක් තියනවාද? ඒ ඔක්කොම මෙතන තියනවා. ඔක්කොම මෙතන තියනවා. දැන් කවුද මේ 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 කට්ටිය කවුද? මේගොල්ලෝ තමයි මගේ සිසුවියන්. ඇත්ත එකක් මෙතන අඩුයි ලන්ච් එකට ගිහිල්ලා කොටසක් ඉන්නවා. මෙයාලා තමයි මේ හැම දෙයක්ම කරේ. ඒගොල්ලෝ කරපු නිර්මාණ මේ ඔක්කොම කේක්. ඔක්කොම අයිසින් නිර්මාණ. ඔක්කොම අයිසින් නිර්මාණ බොහොම ලස්සනයි. දැන් කොහමද මේ 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 වගේ එක්සිබිෂන් එකක් මේ වගේ ඕඩ් සෙරමොනි එකක් තමන් උගන්නපු නැත්නම් දැනුම ලබා දුන්නු දරුවන් එක කරන්න හම්බෙච්ච එක ලක්ෂ්මී කොයිතරම් හිතට සතුටක්ද? ඇත්තටම මේක ලේසි වැඩක් වුණේ නැහැ අපි කිසිම කෙනෙකුට. මං හිතන්නේ මගේ සිසුන් සහ මම අඩුම පහුගිය සති දෙකේ නිදියන්න නැතුව ඇති හරියට. ඒ තරම් හැමෝම මහන්සි වුණා. හැම දෙයක්ම මේ අතින් කරලා තියෙන්නේ. මටත් මේක විශාල අභියෝගයක් වුණා. මොකද මම ලංකාවේ මේ වගේ එකක් මීට කලින් ඇත්තටම දැකලා තිබුණේ නැහැ. මේ මොකද මේක? මේක යුනිකෝම් තීම් එකට හදපු මේ ස්ට්‍රක්චර් එකක්. ඉතින් මේගොල්ලොන්ව මේක ඇත්තටම හැමෝමත් එක්ක එකතු වෙලා කරපු දෙයක්. හැමෝම එක වගේ මහන්සි වුණා. ඉතින් මේක මට හරිම අභියෝගයක් වුණා ඇත්තටම සාර්ථක කරගන්න. මං හිතන ඇත්තටම හරිම සාර්ථකයි කියලා මං දන්නේ. මට දැනෙන දේ මට මං ලේසියෙන් දෙයක් ගැන සෑහීමකට පත් වෙන්නේ නැහැ. මට මගේ හිතට හරි නැත්තම් මේකත් සෑහෙන වෙනස් එකක් නේ. ටික අමාරුයි දිනේ කරන්න. අමාරුයි ඇත්තටම. ඒක පේන්ට් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මට අද හරි සතුටුයි. මට හිතෙනවා මගේ සිසුන්ුයි මමයි අපි ඔක්කොමලා අද හැමෝම සතුටු වෙනවා කියලා. මේ පේනදි මදනේ ඔක්කොම වෙලා අයිසින් නිර්මාණ තියෙන්නේ. ඉතින් ලක්ෂ්මී කුමාරී ඉන්ටර්නැෂනල් ෂුගර් ස්ටුඩියෝ එක මදනේ පහුගිය දවස්වල රටම කතා කරා. සහ දැන් අද ඔයා යට ඉගෙන ගත්ත කී දෙනෙක් ග්‍රැජුවේට් වෙනවද? මෙතන ජාත්‍යන්තර ඉන්ටර්නැෂනල් විල්ටන් පාඨමාලාව සහ මාස්ටර් පාඨමාලාව හදාරපු සිසුන් 50 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව අපේ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරපු සිසුන් 25 දෙනෙකුත් ඉන්නවා. මේ හැම එකම අයිසින්? හැම එකම අයිසින්. සමහරවිට මේ වගේ නිර්මාණයක් හදන්න කොච්චර කාලයක් ඉගෙන ගන්න ඕනද? මේගොල්ලෝ ඇත්තටම දැන් අවුරුදු එකමාරක් විතර ඉගෙන ගන්න. ඇත්තට මේක අවුරුද්දක කෝස් එකක් ලැහැරු. නමුත් රටේ අපිට බලපාපු කොරෝනා තත්ත්වයේ රටේ තිබ්බ ආර්ථික අර්බුද ඒවත් එක්ක අපේ කාලේ වැඩි වුණා. ඉතින් අවුරුදු එකමාරක් වගේ කාලයක් ඉගෙන ගත්ත සිසුන්ගේ නිර්මාණ තමයි මේ තියෙන්නේ. අපිට සමහරලාට පන්ති නතර කරන්න සිද්ධ වුණා. රට වහද්දි පන්ති නතර කරා. ඒ වගේ මං ඇත්තටම මගේ සිසුයන්ට මං ස්තුතිවන්ත වෙනවා. මේ තරම් ප්‍රශ්න ගොඩක් මැද්දේ මේ අවසාන මොහොත දක්වා මාත් එක්ක රැඳී හිටපු එක ගැන. මොකද මගේ කිසිම කෙනෙක් හැලුන්නේ නැහැ අතර මගේ සම්බන්ධ වුණ. ඉතින් මට ඒගොල්ලොන්ට ඇත්තටම මං ස්තුතිවන්ත වෙනවා. සහ ඒගොල්ලෝගේ උපරිමයේ අද පෙන්නලා තියෙනවා. ඉතින් මට ගුරුවරයක් විදිහට මට හරිම ආඩම්බරයි. ඔයාලා හැමෝම ගැන මම ඇත්තටම ආඩම්බර වෙනවා. ඇත්තටම සතුටු වෙනවා. පොඩ්ඩක් කියන්න කවුද මේ ඉන්න කට්ටිය කියලා?
මේ කුරුණෑගල ක්ලාසිකේ සඳුනි මේ මාතර රුවන්තික මේ කුරුණෑගල මේ කුරුණෑගල සිහානිය පන්ති කරනවා දැනට මාත් එක්ක සම්බන්ධ වෙන හුටත් පන්ති කරනවා ඒකන ඔයත් එක්ක ඉගෙන ගන්න ගම ඒගොල්ලොත් පන්ති කරනවානේ මගේ ළඟ මේ කෝස් එක හදාරන්න සිසුන් 6 දෙනෙක් ඇවිල්ලා හිටියා ඒ 6 දෙනා මල් ළඟට එද්දි ලංකාව වටේ පන්ති කරපු සිසුන් ඒ සාමාන්‍ය පුරි එහෙම ජෙලසයක් එමෙන්න ද ඒගොල්ලෝ දැන් මෙයාත් මාතර ක්ලාස් කරනවා ඔයත් ක්ලාස් කරනවා මාත් මාතර ක්ලාස් කරනවා මෙයා කුරුණෑගල ක්ලාස් කරනවා මාත් කුරුණෑගල ක්ලාස් කරනවා ඇත්තටම ලහිරු මට ඒක නෑ මං එහෙම තිබුණා නම් මේ තරම් ලස්සන නිර්මාණ ටිකක් මේගොල්ලොන්ගෙන් එළියට එන්නේ නෑ මට මං වගේම සහෝදර සිසුන් ගැන එහෙම ජෙලස් එකක් හිතේ තිබුණා නම් මට මේගොල්ලෝගේ මේ අවුට්පුට් එක එළියට දෙන්න බෑ. ඒක තමයි මට එහෙම එකක් නැහැලා ඉරැත්තට. දැන් ලක්ෂ්මී දැන් පහුගිය දවස්වල අපි වැඩසටහන ගියාට පස්සේ මේ ගොඩක් කට්ටිය අහුවනේ කොහොමද මෙච්චර කේක් වලින් හම්බ කරන්නේ කියලානේ. එහෙම පුළුවන්ද ඇත්තද මේ කියන්නේ මේවනම් බොරු වෙන්න ඇති. ඇත්තටම ලහිරු කේක් වලින් හම්බ කරන්න බැරි නම් අද මේ වගේ තැනක මට මේ වගේ දයක් කරන්න ඉවෙන්ට් එකක් කරන්නත් බෑ ඉවෙන්ට් එකක් කරන්නේ කොහොමද මේ කාලේ හැටියට නේද ආ මේක තමයි අපි දා පෙන්නපු ඉතුරු කොටසනේ ඉතුරු කොටස දැන් සාමාන්‍යයෙන් මේ 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 වගේ ඩ්‍රෙස් එකක් විදිහට මේක සම්පූර්ණයෙන් වර කරන්න කොයිතරම් වියදමක් යනවද කොස්ට් එකක් යනවද මේකට මං හිතන්නේ රුපියල් ලක්ෂක විතර වියදමක් යන්න ඇති යාට එතකොට මේක යාට මිල කරන්න පුළුවන් ලක්ෂ 1කමාරකට දෙකකට වගේ මොකද මෙයාගේ මහන්සිය කැපවීම උත්සාහය මේක කේක් කියන්නේ ඇත්තටම ලහිරු අපි ඒකට යන්නේ වියදම නෙවෙයි මහන්සිය සහ නිර්මාණකරුවාගේ තියෙන දක්ෂකම එයා අලෙවි කරන්නේ. එතනදී අපිට දෙයක් දිහා ආ කේක් එකක් දිහා බලලා ඕක කොච්චර ගණන්ද කියලා කාටවත් කියන්න බෑ. සහ වටිනාකම තක්සේරු කරන්න බෑනේ. තක්සේරු කරන්න බෑ. නිර්මාණශීලී හැකියාව ඉතින් බොහොම ලස්සනයි. දැන් කොහොමද ලක්ෂ්මී දැන් මේ 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 දැන් මේ මේ මේව බලන කෙනෙක් හිතනවා දැන් මටත් මේ වගේ ඉගෙන ගන්න ඕනේ නැත්නම් මටත් මේ වගේ නිර්මාණ කරන්න ඕනේ අයිසිං වලින් කොහොමද ඊළඟ චාන්ස් එක කොහොමද තියෙන්නේ? අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් සම්බන්ධ වෙලා එයාලටත් අවස්ථාව ලබා ගන්න පුළුවන් මේ ඇවට එකනේ ඔව් ඒක මේ කිහිපයක් එකතු කරලා හදපු එකක් ඇත්තටම යා මේ මාතර ක්ලාසික රුවන්තිකාගේ නිර්මාණය අපි යෝග පෙන්වන්නේ ද රුවන්තිකා ඉතින් මම හිතන්නේ සෑහෙන ලස්සන දවසක් ඉතින් මම හිතන්නේ මේක බඩාරණයක සම්මන්ත්‍රණ ශාලාවේ සිනමා හෝල් එකේ තිබ්බ ලස්සනම එක්සිබිෂන් එකක් මේ 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 හැම දෙයක්ම දැන් මේ 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 තමන් යටතේ ඉගෙනගත්ත සිසු සිසුවියන් මේවා හදලා දැන් මේ නිර්මාණ මෙහෙම සාර්ථක විදිහට ලස්සන විදිහට දකිනකොට මොකද හිතෙන්නේ ගුරුවරියක් හැටියට ඇත්තටම මේ නිර්මාණය කරේ පොඩි බබාලා 4 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් නුවර පන්තියේ එතකොට හිතා ගන්න ගුණහට මොන තරම් කැපවීමක් කරන්න ඕනද කියලා මේ මල් පෙට්ටියකින් එකට හදලා මේ එක පෙත්තක් ගත්තොත් ඔයාට පේනවා පාට වර්ග කිහිපයක් මේ ඔක්කොම බ්‍රෂ් එකකින් ඩස්ට් කරන්න ඕනේ එතකොට ඇත්තටම මට අද පුදුමාකාර සතුටක් දැනෙන දවසක්. සමහරවිට මේ වගේ නිර්මාණයක් කරන්න කොච්චර කාලයක් යනවද? මං හිතන්නේ මෙයා මාස 3ක විතර ඉඳලා මේක කරේ. මාස 3ක්? 3ක් විතර. මොකද මේ ඔක්කොම වෙන වෙනම හදලා එකට අමුණලා මේ බැඳලා වැදෙන් එහෙම කරන එක ලක්ෂ කීයයි කීයක් කියලා කිව්වද කොහොමද බා කියන්නේ නේ? ඔව්. ඒකට මිලක් නියම කරන්න බැරි තරම් ඇත්තටම. දැන් කොහමද ලක්ෂ්මී දැන් මේ ඉස්සරහට ක්ලාසස් තව කොහෙද තියෙන්නේ අපේ දැන් පන්ති ලහිරු දැනට තියෙනවානේ බත්තර මුල්ල රත්නපුර මාතර කුරුණෑගල ගම්පහ මීගමු නුවර ඔය නගර හතක පන්ති තියෙනවා ඒ ඉස්සරහටත් දිගට මේ ටික කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා දැන් අද මෙතන මොනවද තව ඉතුරුලා තිබුණා තියෙන වැඩසටහන අපි තාම අපේ මේ විනිස මණ්ඩලයේ තාම අපේ මේ වජජ් කරනවා ඒ නිසා අපි සහතික ප්‍රධාන උත්සවයේ තාම ඉස්සරහට තියෙනවා පොඩියම් එකත් සම්පූර්ණ වෙනස් නේ සම්පූර්ණයෙන්ම අයිසින් වලින් අයිසින් මල් වලින් මේක කවුද හදුවේ මේක හැදුවේ ගීතා රෝයි මන් මෙතන නෑ නේද එනවා නේද අපේ කුරුණෑගල ඉඳලා බත්තර මුල්ලට පන්ති ආවේ සාමාන්‍යයෙන් දැන් මේ වගේ පෝඩියම් එකක් හරි දැන් මේ හිතන්න දැන් ඉස්සරහට කෙනෙක් කට්ටියක් හිටොත් තමන්ගේ ගන්න ෆන්ක්ෂන් එකේ පෝඩියම් එක හදන්නේ මේ වගේ අයිසිං වලින් කියලා එහෙම හදන්න ගියොත් කොස්ට් එක කීයක් විතරයිද කොස්ට් එක ගීතා මිස් ගෙම්ම තමයි අහන්න ඕනේ ඈ ගානක් කියන්න බෑ ඒ තරම් ලොකු ගානක් කියනවා වැඩින් වෙනස්ම වැඩ නේද මේවා දැන් කවුද හිතුවේ මෙහෙම කරන්න පුළුවන් කියන එක මම ලොකු විශ්වාසකින් තමයි මේකට අත ගැහුවේ මේ වැඩේට. ඉතින් ඒක මට සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඒක සාර්ථක කරගන්න මගේ මේ හැමෝම මාත් එක්ක හිටියා. ඉතින් අපි මේ දකින්නේ ලක්ෂ්මී කුමාරී ඉන්ටර්නැෂනල් ෂුගර් ස්ටුඩියෝගේ අද ග්‍රැජුවේෂන් එකනේ. ඔව්.
ග්‍රජුවේෂන් එකයි ඊට පස්සේ මතනේ කට්ටියව සිලෙක් කරනවා මතනේ කට්ටිය හදපු නිර්මාණ තියෙනවා ඉතින් ඉස්සරහට මේව බලන කෙනෙක් මතනේ Tamanටත් හිතුරොත් මේ වගේ දෙයක් ඉගෙන ගන්න එක පැත්තකින් එක වෘත්තියක් හැටියට ව්‍යාපාරයක් හැටියට ඕනම දෙයක් නේ ඕනම දෙයක් ගෙදර ඉඳලා කරන්න පුළුවන් මාසයකට හොඳ ගාණක් හම්බ කරගන්න පුළුවන් ගෙදර වැඩ ටිකක් එක්ක එක කරගෙන යන්න පුළුවන් අනිත් එක තමන්ගේ ස්ට්‍රෙස් එක තියෙන ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා ඒවත් එක වැඩ කරද්දී මම ඉතින් අපේ කාන්තාවොන්ට කියනවා තමන්ගේ කාලේ වටන කාලේ නිකන් නැති කරගන්න නැතුව මේ වගේ ප්‍රයෝජනවත් දෙයක් කරන්න කියලා ඉතින් එහෙනම් සුවවතනවා බොහොම ස්තුතියි බොහොම ලස්සන වැඩක් ඉතින් අපිත් මතනේ වරින් වර මේ දේවල් පෙන්නවා සහ දකින්න ආසයි කොච්චර දැක්කත් එපා වෙන්නේ නැහැ බලන්න හිතනවා ඒ තරම්ම ඇහැටත් ලස්සනයි සහ ලස්සන නිර්මාණ ඉතින් මේ දේවල් මතනේ ඉස්සරහට ඉගෙන ගන්න ඔයාටත් කැමැත්තක් තියෙනවා නම් ඔන්න එකතු වෙන්න ලක්ෂ්මී කුමාරී ඉන්ටර්නැෂනල් ෂුගර් ස්ටුඩියෝ එකත් එක්ක මතනේ අපි මේ කන්ටැක්ට් ඩීටේල්ස් දාන්නම් සහ බොහෝ දෙනෙක් දැන් දන්නවා හොයනවා ඉතින් කොහොමද ලබන අවුරුදු මීට වඩා ලොකු වැඩක් වෙනස් වැඩක් වෙනවද වෙනස් වැඩක් අනිවාර්යයෙන්ම මීට වඩා වෙනස් වැඩක් මීටත් වැඩිය හොඳ විදිහට මම හැමදාම හිතන්නේ එහෙමනේ අදට වඩා හොඳ දෙයක් මම හෙට කරන්න තමයි මගේ මට ඇත්තටම ඉන්න මට මාව අද ඉන්න මාව තමයි හෙට අභියෝගයක් වෙන්නේ මට මාවම තමයි තමන්ට තමම්මයි ඉතින් මම හරි සතුටු වෙනවා මේ මිස්ටර් ලහිරු ඔයාටත් බොහොම ස්තුතියි අපිට මේකට උදව් කරාට බොහොම ස්තුතියි ජය වේවා හරි ටීවී බොහොම ස්තුතියි